ත්‍රීවිලරේ මුදල් ගෙව් හිමාලි මහා ගෙදර ගේට්ටුවෙන් ඇතුළට ආවේ අලුතින් දැසට කඳුළු නංවා ගනිමිනි. සක්විති නුවර ගෙදරින් පිටවි පැයක් ගතවන්නට පෙර හිමාලි නුවරින් නගරාන්තර බස් රියක නැග්ගාය. පිටකොටුවට ආයේ එතනින් ත්‍රීවිලරයක් ගෙන ආවාය. හිමාලියාවේ පිච්චෙමිනි තැඹෙමිනි මේ සිදූදේ ඇගේ මුළු ආත්මයම හෙල්ලුම් කෑවේය. ඇය හැසුරනේ කුමකින් හෝ වීරු වැඩනු කෙනෙකු ලෙසනි. විමුක්තිය ලබා ගැනීම වෙනුවෙන් ඕනම දෙයක් කරන්නට ඇය සූදානම්ම සිටියාය. සුරම්යාව දකිත්ම බලාපොරොත්තු වූවාටත් කලින් හිමාලට ඇඩුම් ආවේය. ඇත්තටම කිහොත් ඇයට ඇඩුනේ දුකට නොවේ, කේන්තියට. මං ඇඳුන් ටික අරගෙන යන්නම් නැන්දේ. ඉකිකසා අඩමින් හිමාලි කීවාය. දැන් අඩන් නැතු ඉන්න, ඔයා ආවනේ. මට මේ ඉන්න බෑ නැන්දේ. ඔයාව බාරගත්තේ මම. ඔයාගේ අනාගතේ මම බලන්නම්. බය නොවී ඉන්න. හිමාලට තෝනකලේ මේ වචන ටික. මට හරියට බැන්නා. ඒත් මං අයියත් එක්ක තරහ නෑ. එයා හිතනවා ඇති මං අයියව හරියට බලාගත්තේ නෑ කියලා. එයාලගේ මනස්ගත. දැන් ඇවිත් අයියව බස්සලා ගියේ. දැන් ඔයාව හිතේ තියාගෙන ඉන්න එපා. අම්මා යන්නත් එපා කිව්වා. එයාටත් හරි දුකයි අයියා කියපු ඒවලට. නැත, හිමාලිය මේ තරම් ඉක්මනට එවී නන්දනීය. හිමාලි කිවි පට්ටපල් බොරුය. මං දෙන්නටම හොඳටම බැනලා තියෙන්නේ. ඔයා කොහොමත් මේ ගෙදර දැන් ඉන්න ඕන. මට අයියව දාලා ඉන්න බෑ. ඒකයි දුවගෙන ආවේ. මේ ගෙදර ඔයාගේ කියලා අද ඉඳලා හිතන්න. මං තාම මැරිලා නෑ. මං ඉන්නකල් ඔයාට මේ ගෙදර ඉන්න පුළුවන්. යන්න. ගිහින් ඇඳුම් මාරු කරගන්න. අයියා කෑවද දන්නේ නෑ. බඩගින්නේ අරන් ආවේ. කෙව්වද කොහෙද? මං බලන්නම්. ඔයා කාලද ආවේ? මං කොහොම කන්නද නැන්දේ? ඇඳන් හිටපු ඇඳුම පිටින්ම අයියව අරන් ආවේ. තනුජා. හිමාලිව දැක තනුජාට පුදුම සිතුණි. ගෑණි එහෙනම් සටන අත්තරින්නෙම නෑ වගේ. ඇය සිතුවාය. පුංචි නෝනට කෑම ලෑස්ති කරන්න. පුංචි මහත්තයා කෑවද? හිමාලි කඳුළු පිසදාගෙන ඇසුවාය. සුදු මහත්තයා කැව්වා. හිමාලි උඩට ගියේ සුරම්යා පහළ බලා ඉඳිද්දීමය. විමුක්ති ඇඳමත දිගාවේ රූපාණී දෙස බලාගෙන උන්නේ. දොර එහෙමම අඩවල් කළ හිමාලි දුවගෙන මෙන් ගොස් විමුක්තිව වැළඳ ගත්තේ. ඔයා මගෙන් ඈත් කරන්න කාටවත් බෑරත්තරන්. කාටවත් බෑ. හිමාලි විමුක්තිව සිපගනිමින් කීවාය. විමුක්ති එහෙමම ඇයව ඈත් කළේ. ඇයි මේ? උදිත් එහෙමයි. විමුක්ති නෙත් හරවා හිමාලි දෙස බැලුවාය. ඒ බැල්ම පෙර තිබූ බැල්ම නොවේ. ඇයි මහත්තයෝ? ඇය දෙස බලාගෙන මවුන් විමුක්ති පසු ඉවත බලාගත්තේ. හිමාලිගේ පපුව ඇවිලෙන්නට පෙන්විය. දෙයනි, මේ මොනවද වෙන්නේ? ඇය පහළට එමින් සිතුවාය. උදේ පාන්දර සිට විමුක්ති තමා ප්‍රතික්ෂේප කරන්නේයයි. ඒ වෙනස වූයේ සක්විති එන්නටත් පෙරය. ඊයේ රෑ මොනවාරි වුණා. බිමට ගියත් ඒකයි. හිමාලි බඩපපෝ දායද්දි සිතුවාය. අනුරාධපුරයට ඉහලාසේ තරු තරඟයට මෙන් පායා තිබුණි. රජරට ගහකොළ අතරින් හමාගේ තුනේ සීතලක් තිබූ සුළඟකි. පුරා දෙදිනක්ම හඬාවුන් වාෂා ඒ කඳුලින්ම තෙහෙට්ටුවී උන්නාය. තව තනන්නට බැරි තරමටම ඇය තෙහෙට්ටුවී උන්නාය. ඇඟ සෝදාගෙන වාෂා සැහැල්ලු ඇඳුමක් දමාගෙන මොහොතක් කැඩපත දෙස බලාගෙන උන්නාය. ප්‍රියංවදා පොඩි නැන්දාගේ ගෙදරට ගොස්සේ. ඇය නැති ටිකත් පාළුවයි වාෂාට සිතුණි. ප්‍රියංවදාගේ අම්මා කුසීට වී තනියම උයද්දි වාෂාට සීවුවේ අම්මාවය. මොනාදම්මි උයන්නේ? ඇහැසුවේ ආදරේනි. ආ, දැන් අඩුද පුතේ?
උණගතිය ටිකක් අඩුයි අම්මේ. කටතිත් ඇති කියලා මම මේ වලින් චුට්ටක් තෙල් දැම්මා. කිරිවදිත් එක්ක බත් චුට්ටක් කමු. ජීවිතේ පල්ලමටම වැටුන පසු අමාරුවෙන් හිසොස්වාගෙන ජීවත් වෙන මේ අහිංසක ගෑනු දෙන්නාට මේ ඇස්වල කඳුළු පෙන්වීමත් පවකයි වාෂාට සිතුණි. තේ ටිකක් වක් කරලා දෙන්නද? මං හදාගන්නම් අම්මේ. දෙන්නකෝ. ඇයි අම්මේ ප්‍රියා පොඩි නැන්දලාගේ ගෙදර ගියේ? රෑට හෙට කට්ටියක් එනවලු. ඔයන්න ටිකක් උදව් වෙන්න. අනේ ඉතින් කිව්වනම් මාත් යනවනේ. මේ කරදර ඇස්සේ වායන්න ඕන නෑ. ඇරත් මේ බඩගෙඩිය උස්සගෙන මං කොහොමද යන්නේ? වායිෂා සිතාගත්තාය. වායිෂා අම්මා හදා දුන් තේකත් රැගෙනම මිදුලට බැස්සේ නිකමටය. දෙදිනක්ම ඉදිමීගිය දෑස්වලට සුළං පොදක් වදිද්දී සීතලය, සනීපය. වර්ෂා කොහොඹ ගහ යට ගල උඩ ඉඳගෙන පුංචි හෝටලේ තනන්නට එලි කළ ඉඩම දෙස බලා උන්නාය. මං ජීවත් වෙන ලොකු හයියක් ගන්න ඕන රත්තරන්. වර්ෂා ඌට සිතින් කීවාය. කොහොඹ ගහ යට වූ සිසිලස ඇගේ මුහුණට දැනුනි. වර්ෂා තේක සෙමින් සෙමින් තොල ගෑවාය. හෙට ශ්‍රේතාට කතා කළ පසු සමහර විට ඇත්ත දැනගන්නට පුළුවන් විය හැක. ප්‍රශ්නේ ඇත්ත කුමක්ද යන්නේ? මන් ලොකු විශ්වාසයකින් ඉන්නේ. ඔයා අතින් එහෙම දෙයක් වෙන්න බෑ. වායිෂාගේ සිදුවීම යලි යලි සිහි කළාය. එක් දෙයක් වායිෂාට සිහිවේ හදිස්සියේ. ඇයි ඒ දින වාහනේ පිටිපස්සෙන් බැස්සේ? වායිෂාට නැගිට්ටවිනි. ඇයට මින් පෙරය සිහිව තිබුණේ නැත. අයියා කවදාවත් ඩ්‍රයිවර් කෙනෙක් එක්ක ගියේ නැහැ. එයා කායක පදින්න ආසයි. අපි ගිය හැම ගමනක්ම ගියේ එයා එළවගෙන. මාව ඉස්සරහම තියාගෙන. ඒ තියේ විමුක්ති බැස්සේ පිටුපස ආසනෙන් බව වාෂාට හොඳටම මතකය. එහෙම උනේ කොහොමද? ඇයි එයා විහිකල් එක පැද්දේ නැත්තේ? වර්ෂා මහරෑ වනතුරු මිදුළු පුරා ඇවිද ඇවිද කල්පනා කළාය. ඒ දෙන්න අතර ඇත්තටම සම්බන්ධයක් තියෙනවා නම් අයියා යව වාහනේ දාගෙන එළවනවා. කුමක්කෝ එතන සිදුව බව වායිෂාට විශ්වාසය. එහෙත් ඒ කුමක්ද? අනේ දෙයනේ, ඔයාට කරදරයක් වත්ද? වායිෂා පපුව අල්ලාගෙන සිතුවාය. වායිෂාගේ දෙනෙතින් තුනී දියසීරාවක් මෙන් කඳුලක් ගලාගෙන ගියේ. ඇගේ පපුවට මොනවදෝ දැනෙමින් තිබුණේ. වර්ෂා කොහම ගසේ බඳට සුරත තබාගෙන ඒ මත හිස තබාගෙන ඈත අහස දෙස බලා උන්නාය. වහමට කවදාවත් හතුරු වෙන්නේ නැහැ කියලා හිතද්දී විතරයි මේ පපුවට සැනසීමක් දැනෙන්නේ. මම මේ බඩත් උස්සගෙන ජීවත් වුණේ ඒ සැනසීමෙන්. තාත්තා කෙනෙක් නැති දරුවෙක් බඩේ තියාගෙන ඉන්නවා නේද කියලා මං කවදාවත් හිතුවේ නැහැ. මගේ රත්තරන්, මගේ පැටියාගේ රත්තරන් තාත්තා අපි එනකල් බලන් ඉන්නවා කියලයි මං හිතුවේ. ඒ අහිංසක හීනේ විතරයි ජීවත් වෙන්න තිබ්බේ. වායිෂා දිගටම සිතුවාය. විමුති සමගුන් යුවතිය කවුද? එවැනි යුවතියක් මින් පෙර කිසිම දවසක මා ගෙදරදී දැක නැත. ඔයාගේ ජීවිතේට එහෙම එකපාර කෙනෙක් එන්න බෑ. ඔයාගේ පපුව පුරාම උන්නේ මම විතරමයි. ඔයා මන් නිසා දුක් විඳි. මන් නිසා ඔයාගේ ජීවිතේ ඔයා හරව ගත්තේ. එච්චර දුකක් මං වෙනින් විඳපු ඔයා මෙහෙම කරක් නෑ. ඒත් අත්තරම් මං එහෙම දෙයක් දැක්කා. කැටපි පන්සල් ළඟදී දුටු ඒ සිදුවීම අමතක කර දමන්නට පුළුවන් නම්, ඒත් මේ ජීවිතේ අම්මාගේ නිසලෝ සිරුරට පසු දුටු දුක්පරම දේය. ප්‍රියංගදා පොඩි නැන්දලාගේ ගෙදර ගොස් එද්දීත් වායිෂා කොහමගස පාමුල ගල උඩය. ප්‍රියංවදා දැක වායිෂා අසරණව සිනාසුනාය. වැඩේ ඉවරද ප්‍රියා? ඔව් කෙල්ලේ, මේසෙත් දාන්න උදව් කරලම ආවා. ප්‍රියංවදා වායිෂා ළඟින් ඉඳගත්තාය. කෙල්ල උන්නේ බර කල්පනාවක. ප්‍රියා, අයියා ඒ ගර්ලුයි රෑ මාලිගාව ළඟ ඉඳලා වාහනයකට නගිනවත් උඹ දැක්කයි කිව නේද? ඔව්,
ඒ නැංගේ වාහනේ පිටිපස්සේ සීට් එකටද ඉස්සරහා සීට් එකටද? ප්‍රියංගදා මොහොතක් කල්පනා කළාය. ඇයට ඒ සිදුවීම හොඳට මතකය. පස්සේ සීට් එකට වාෂා කල්පනාබරව හිස වෙනවාය. ඇයි කෙල්ලේ? නෑ ප්‍රියා, ගැටමේ පන්සල් ළඟදීත් බැස්සේ පිටිපස්සේ සීට් එකෙන්. ඔව් ඉතින්. ඒක ප්‍රියා වෙන්නම බැරි දෙයක්. ඇයි? අයියා හරි ආසයි ඩ්‍රයිව් කරන්න. අපි හිතමු ඇත්තටම ඒ දෙන්න අතර සම්බන්ධයක් තිබ්බ කියලා. නිකමට එහෙම කියද්දීත් පපුව පත්වේ. ඉතින් අයියට පුළුවන් ඩ්‍රයිව් කරගෙන එයාවත් ඉස්සරහා දාගෙන යන්න. මං එක්ක කොච්චර ගමන් ගියාද? ඒ හැම ගමනක්ම එයාගේ එළවගෙන. ඉතින් මට මහ පුදුම දෙයක් හිතෙන්නේ ප්‍රියා. මොකක්ද? එයාට මොකක් කරේ ලෙඩක්ද කියලා. ප්‍රියංවදා වාෂාගේ මූණ දෙස බලාගෙනම උන්නාය. දුප්පත් කෙල්ල මෙහෙම කතා අමුණාගන්නේ හිත හදාගන්නද? නැත්තම් ඇයි මේ කියන කතාව ඇත්තක්ද? එතකොට ඒ හිටපු ඒක මන් දන්නේ. ඒත් මෙතන වෙන මොකක් හරි තියෙනවා ප්‍රියා. මන් රෑ ශ්වේත නංගිට කතා කරන්නද? උඹලඟ නම්බර එක තියෙනවා කිව්වේ? තියෙනවා. ඒත් කතා කළොත් කෙල්ල මං ගැන අහනවා. කොහෙද කියලා අහනවා. ඔක්කොම කියන්න වෙනවා. ඒකි පස්සේ ඒක මේ දක්කටයි සක්විති අයියටයි කියයි. ඒත් මේක දැනගන්න එපයි කෙල්ලේ. උඹ ඉන්න මේ තත්ත්වෙ කොහොමද දිගටම ඉන්නේ? මට ඉන්න අමාරු තමා ප්‍රියා. වාෂා කිව්වේ අසරණ හඬිනි. ප්‍රියංවදා කෙල්ලගේ සීතල වී තිබූ වමත ඇගේ සුරතේ පටලවා ගත්තාය.